ඔබවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම අපේ හොප්ස් ටීම් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔබ බොහොම ආදරෙන් අපි පිළිගන්නවා හෙවණක් කියලා කියන්නේ අපි ඔබ බොහොම ආදරෙන් ලං වෙන්නට කැමති තැනක් නේ ජීවිතේ හැල්මේ දුවන අපි අපේ ජීවිතවල සැඳෑ සමය ගත කරන්නට බොහොම විවේකීව ඒ වගේම ආරක්ෂිතව සතුටින් ගත කරන්නට තියෙනවා නම් කොච්චර වාසනාවක් අපේ ධර්මමුණු පුරත් එක්ක අපේ asal වාසීන් එක්ක අපේ ඥාතින් එක්ක එකතු වෙලා තමන්ගේම මහ ගෙදරට වෙලා තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නට තියෙනවා නම් අපිට ඒක තමයි වාසනාව හැමෝටම මේ වාසනාව තියෙනවා නැහැ ඒ නිසා තමයි අපේ රටේ තනින් තන වැඩි හිටි නිවාස මහලු මඩම් ඉදි වෙලා තියෙන්නේ අපි ඔබව රැගෙන යන්නේ අද දවසේදී ඒ වගේ සුවිශේෂී තැනකට මේක තමයි Netherlands Welcome Village එක මේක ඉදි වෙලා තියෙන්නේ කිසිම හවුහරණක් නැති අපේම ආදරණීය වැඩිහිටියෝ වෙනුවෙන් අපි අතුලට ගිහින් බලමු Netherlands Welcome Village එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා අපි ආවා Netherlands Welcome Village ගම්මානයේ ඇතුළත. දැන් අපි ඉන්නේ අපි සුන්දරව ඉදි කරලා තියෙන Netherlands ජාතිකයෙකු වන Herman Stuwer කියන මහත්මයා විසින් ඉදි කරපු Netherlands Welcome ගම්මානය. ඉතින් අක්කර 16ක් පුරාවට විසිරි පැතිරි තිබෙනවා ඔබට පේනවා ඇති මේ ඉදි කිරීම. මේ අපි ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා පමණයි. මෙතනින් ඇතුලේ අක්කර 16ක භූමි භාගයක් පුරාවට මේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන අපේම ආදරණීය වැඩිහිටියන් වෙනුවෙන් ඉදි වුණු මේ සුවිශේෂී වැඩිහිටි නිවාස සංකීර්ණයට දැන් අපි ඔබව රැගෙන යනවා. හර්මන් ස්ටුවර්ට් කියලා නෙදර්ලන්ත සුදු මහත්තයෙක් මේ අක්කර 18ක් මේ ඉඩම අරගෙන ආච්චිලා 100ලා 200කට ඉන්න පුළුවන් විදිහට වැඩිහිටියන් 200 ඉන්න පුළුවන් විදිහට ඔක්කොම කාමරයක් एक සිතුවිල්ලකින් තම ආගමට ජාතියට හෝ තම රටටවත් නොමැතිව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සේවය කරන්නට සිත මෙහෙ වූ නෙදර්ලන්ත ජාතිකයෙකු විසින් මේ රට නිර්මාණය කළ ලංකාවේ විශාලතම වැඩිහිටි ගම්මානය වලපල්ලට වැඩි දිවියදී අපේ Hope's Team YouTube channel-ේ අවධානයට යොමු වුණා वर्ष 1994 දී නෙදර්ලන්ත ජාතික හර්මන් ස්ටුවර් මහතා ලංකාවට පැමිණෙන්නේ සෙමන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ අරමුණ ඇතිවයි නමුත් ලංකාවට පැමිණීමෙන් පසුව එතුමා එම අදහස වෙනස් කර ගන්නවා තමාගේ කටයුතු කිසිවක් කර කියාගත නොහැකි බාරකරුවන් අහිමි වයස්ගත යාචක වැඩිහිටියන් සඳහා අංග සම්පූර්ණ වැඩිහිටි ගම්මානයක් ඉදිකිරීම කෙරෙහි හර්මන් ස්ටුවර් මහතාගේ අවධානය යොමු වෙනවා නෙළුම් මාලට පෙතිසියක් ලැබුණේ කොහොම
අම්මේ මානෙල් මල් නිලට ඇරුනි මොන පිනටද අම්මේ තන පුඩුවට මුව තියලා කිරි බොන කොට අම්මේ ඇඟේ තියෙන ලේසෙරම කිරි වුණාද අම්මේ ඒ අනුව තමයි ලංකාවේ විශාලතම වැටිහිටි නිවාසය වන වෙල්කම් විලේජ් ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේදී හිටපු අගමැතිනි ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සහභාගීත්වයෙන් ආරම්භ වෙන්නේ ඒ 1996 වර්ෂයේදී. අක්කර 16ක් පමණ විශාල භූමි භාගයක් පුරා ඉදි කෙරුණු වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාස සංකීර්ණය අංග සම්පූර්ණ රෝහලක් දන්ත ශල්‍යාගාරයක් මානසික ආබාධ සහිත වැඩිහිටියන් සඳහා වන නේවාසිකාගාරයක් ශාරීරික ආබාධ සහිත වැඩිහිටියන් සඳහාද වෙනම නේවාසිකාගාරයක් ආසන 500ක ශ්‍රවණාගාරයක් සුකූපභෝගී භෝජනාගාරයක් බේකරියක් ලොන්ඩ්‍රියක් තැපැල් කාර්යාලයක් පුස්තකාලයක් කඩසාප්පුවක් පමණක් නොව ගම්මානයේ සියලු නඩත්තු කටයුතු සිදු කරන්නට අවශ්‍ය වැඩ ඒකකයක් සහ වැඩිහිටියන් මියගිය පසුව අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා වන අවමංගල්‍ය ශාලාවක් හා සුසාන භූමියක්ද මෙහි වෙනවා. මෙම වැඩිහිටි ගම්මානය ලංකාවේ ලොකුම සහ සියලුම පහසුකම් වලින් සපිරි එකම වැඩිහිටි ගම්මානය ලෙසද වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එක් නිවහනක නිතන කාමර දෙකක් ආලින්දයක් නාන කාමරයක් සහිත නිවාස 83කින් මේ වැඩිහිටි ගම්මානය සමන්විත වෙනවා. ඒ සමහර මංමාවත් අද නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා වල් බිහිවිලා තිබෙන ආකාරය අපේ කැමරා කාචයේ සටහන් වුණා.
තවමත් විසිතුරු මල් වලින් අලංකාර කර තිබෙන මංමාවත අපි දැක්කා මංමාවත් වල ගමන් කරන වැඩිහිටියන්ගේ වෙහෙස නිවා ගැනීම සඳහා කුඩා අම්බලමක් ඉදි කරන්නටත් හර්මන් ස්ටුවර් මහතා කටයුතු යොදලා තිබුණා ඒ විතරක් නෙමෙයි සියලුම ආගම් වල වැඩිහිටියන්ට තමගේ ආගමික වතාවත් ඉටු කර ගැනීම සඳහා පන්සලක් පල්ලියක් කෝවිලක් මුස්ලිම් ආගමික දේවස්ථානයක්ද එකම ගොඩනැගිල්ලක් භාවිතා කරමින් ඉදි කර තිබෙන්නේ ආගමික සහජීවනයට හොඳම උදාහරණයක් අපට පෙන්වමින් ලංකාව තුල පවත්වාගෙන යනු ලබන සෑම වැඩිහිටි නිවාසයක්ම විවරවන්නේ බාහිරකරුවන් සිටින තමාගේ කටයුතු තමාටම කළ හැකි වැඩිහිටියන් සඳහා පමණයි. එහෙත් වෙල්කම් විලේජ් බාහිරකරුවන් නොමැති වැඩිහිටියන් වෙනුවෙන්ම විවරවන්නේ මනුෂ්‍යත්වයට මූලිකත්වය දෙමින්. ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම නෙදර්ලන්ත ජාතිකයෙකු විසින් මෙම ආයතනය දැකබලා ගැනීම සහ ආධාර උපකාර කිරීම අනිවාර්යයෙන් කළ යුතුව තිබුණා. නෙදර්ලන්තයෙන්ම පමණක් නඩත්තු කරගෙනයි ගිහින් තිබුණේ. වර්ෂ 1996 හත්වෙනි මාසේ 30 වන දින මෙම වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසය ආරම්භ කරන විට වැඩිහිටියන් 21 දිනකුත් ඔවුන්ට සේවය සැපීම සඳහා සේවකයින් 18 දිනකුත් හිටියා. 2008 2009 වර්ෂවලදී එම පිරිස වැඩිහිටියන් 283ක් සහ සේවකයන් 83ක් දක්වා වර්ධනය වුණා. මේ අතරතුර වසර 16ක පමණ කාලයක් මෙම ආයතනය පවත්වාගෙන ආ වැඩිහිටියන්ට ඉතාමත් ආදරයෙන් සැලකූ වෙල්කම් විලේජ් නිර්මාතෘ හර්මන් ස්ටුවර් නම් වූ මනුෂ්‍යත්වයේ පියාණන් 2012 වර්ෂයේදී සියලු හෘදයාංගමයන්ගෙන් සදාටම සමුගත්තා. එතුමාගේ මිය යාමෙන් කාලයක් ඉක්ම යත්ම වර්තමානය වන විට මෙහි වාසය කරන්නේ වැඩිහිටියන් 89 දෙනෙකු පමණයි. භාවිතයේ පවතින්නේ ගොඩනැගිලි 43ක් පමණයි. තවත් ගොඩනැගිලි 40ක් පමණ ඉතා අවාසනාවන්ත ලෙස වල් බිහි වෙමින් තිබෙන ආකාරයයි. ජීවන රංගමඩලේ සඳේ සමය ආලෝකමත් කර ඒ ආදරණීය සුදු මහත්තයාගේ මුවින් නිතර නිතර පිට වූ වදන් පෙළකින් අපි අවසානය සනිටුවන් කරන්නෙමු. කොහොමද? හලෝ මගේ යාළුවා. හලෝ මාත්‍යා. බඩ පිරුණද? කෑම රසයිද? සතුටින් ඉන්නවද? සන්තෝෂයිද? දැන් මම හරිම නාකි. දැන් මම දුප්පත්. හදවතින්ම මෙසේ පවසන හර්මන් ස්ටුවර් මනුෂ්‍යත්වයේ පියාණෙනි අපි ඔබට මොක්සුව ප්‍රාර්ථනා කරමු. අපි මේ තොරතුරු ගෙනාවේ නෙදර්ලන් වෙල්කම් විලේජ් එක ගැන. නෙදර්ලන්ත ජාතික හර්මන් ස්ටුවර් මහතා තමන්ගේ සංකල්පයක් මත
තමයි මේ අපි දැවැන්ත නිවාස සංකීර්ණය වැඩිහිටි නිවාස සංකීර්ණය ඉදි කරලා තියෙන්නේ. ඉතින් පසු කාලීනව ලංකාවේ රජය මගින් එතුමාට ශ්‍රී ලංකා රම්ය කියන ගෞරව නාමය පුද කරලා තිබෙනවා මේ කරන ලද අති දැවැන්ත සේවාව නිසා. ඉතින් අපි මේ තොරතුරු හෝස්ට් ටීම් තුලින් ඔබට රැගෙන ආවා ඔබ දකින්නට ඇති. මෙහි එන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබට එන්නට පුළුවන්. ඒ සම්බන්ධතා ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපේ ගිනාපු රූපරාමුක ඔබ දකින්නට ඇති. ඔබ සියසින්ම දැක ගන්නට මෙහි අනිවාර්යයෙන්ම පැමිණිය යුතු ස්ථානයක් හැටියටයි අපි සඳහන් කරන්නේ. ඉතින් ඇවිල්ලා මේ දේවල් බලන්න මේ වැඩිහිටියෝ එක්ක කතා බහ කරන්න ඔවුන් එක්ක සතුටු වෙන්න ඔවුන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියලා හොයලා බලන්නට හොස් ටීම් තුලින් අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඉතින් අපි සමුගන්නට සූදානම් වන්නේ මෙයත් සමාජ සත්කාරක වැඩසටහනක් හැටියටයි අපි හොස් ටීම් YouTube channel එකේ ඔස්සේ ඔබට රැගෙන ආවේ. ඉතින් අපේ channel එක